අර ලොරියන කොට අර එන්නේ ලොරියේ ඉස්සර අර ගැලමියක් පැන්නා ගඟට ඒත් එක්කම පිරිමිලමියක් පැන්නා අර එක්කෙනෙක් මෙතනින් මතු වුණා මතුලි වෙලා අම්මත් මෙතන මේ නෑකරල් වාගයක් අදලා තියෙනවා ඒ ටිකට පස් දදා ඉද්දි අම්මා වෙනවද ඒ කොහෙද යන්නේ කියලා ඊට පස්සේ නාන්ට ගියා නැන්දා කියලා වෙලා හරි වෙලා මෙතනින් මතුවලා මේ අලුත් දිගට දුවගෙන ගියා යන්න මොකද ඇඳගෙන හිටියේ ඇඳන් හිටියේ අට කලිසමක් විතරයි තිබුණේ වෙලා मम ऊरी नवत्मिया मलूरी नवत्ना तिर पल्य मतूना मतूल वेल्ला अम्मा मेतन मे मेकर कदलती पस अम्मे को ना कि हाल वेल मतलब मतलब मैं अलगट दिखा दूगन गिटी अट कल इधर इतने मम्म मेतनी अंदर बरी अगल वगे तीन मम्म पार दिखे दूगवा दूगन पार मल्ल कमना यदिना दिव यद बैठक अत आनंद इडमें बल्दी पूरे मत बहुकर दिव कल के सकोल दूर वीलिंग गंगे मे पे
සම්බන්ධයෙන් නතර කරලන්නද වගේ නතර කරලම දෙති නතර කරලම තමයි තිබුණේ හා හා දෙන්නම කිව්වේ නතර කරා කියලා හා ඊට පස්සේ ඉතින් ඊයේ තමයි මොකක් හරි ඉතින් සිද්ධියක් වෙන්න ඇත්තේ හා දැන් සම්බන්ධයෙන් නතර කරලන්නද වෙලා ඔය ඒ සිද්ධිය වෙලා කොච්චර දවස්ද දැන් කොහොමද මාසයක් විතර වගේ එහෙම නතර කරලා තිබිලා තියෙනවා හා හා ඊට පස්සේ ළමයා ලියුමක් ලියලා මෙයාට එවලා තිනවා ඊයේ පොත් වලින් මම පොත් අදිනකොට මම හෙව්වා ඒක අහු වුණා ඊට පස්සේ එයා ඒකේ ලියලා තියෙනෙත් නතර කරලා කියලා. පිරිමි ළමයද? ඔව්. හා හා. දැන් අම්මට කතා කරපු වෙලාවෙත් එයා නතර කරනවා කියලා කිව්වද? එයා කිව්වා නතර කරා නංගිම නතර කරේ නැන්ද කියලා එහෙම කිව්වා. හා හා. මං ඊට පස්සේ තමයි ඇයිද කියලා හුවට පස්සේ එයා විස්තර කිව්වේ මෙහෙම එකකට. මේ අවිශ්වාසය හිතලා නැන්ද නතර කරේ. එහෙම දෙයක් මගේ හිතේ නෑ කියලා එයා ඉතින් කිව්වා. මං හිතන්නේ ඉතින් මෙයා කොහොම හරි ඒ බලපෑම් මෙයාට කරන්න ඇති.
නතර කරන්න එපා ඒක මේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා සර් නැත්තම් ඊට ඉස්සෙල්ලා දැන් නතර කරා කිව්වට පස්සේ දැන් මෙයා ගෙදර ඇවිල්ලා ඒ ළමයා මුණ ගැහුණත් දැක්කත් කියනවා දැන් එහෙම කිව්වෙත් නෑ ඒ හින්දා ඊයේ කොහොම හරි මෙයා මුණ ගැසලා කතා කරන්න ඕන කියලා හරි එක්කන් ගිහිල්ලා තියෙනවා කොහොම හරි බලෙන් අරන් ගිහිල්ලා නැතුව ඇති නමුත් මෙයා එක්කන් ගිහින් තියෙනවා ඒ ගිහින් තමයි මේ සිද්ධිය වෙන්න ඇත්තේ මෙයා මගෙත් එක්ක කිව්වේ මට නම් අම්මා ජීවිතේ තියෙන තුරාවට ආයේ මේ පැත්තකවත් ළමයි කෝන් නැහැ කියන කතාව තමයි කිව්වේ කල් දුවද ඔව් අම්මා විඳින දුක මට කවදාවත් විඳින්න බෑ මට කුලී වැඩක් කරන්නත් බැරි හින්දා මං ඉගෙන ගන්න ඕනි අම්මා කියලා තමයි කිව්වේ ඒ ළමයා හිටියේ අත්තම්මලා ගෙදරලු හතර ගණන් හා හ්ම් ඔව් ගෙදර ඉබලට කිව්වා මං කියන්නේ ගඟේ වතුර පොරයි කියලාවත් එහෙම ඉන්න නැතුව කිමුතුන් කාරයෝ හරි දාලා මගේ දරුවගේ මලකඳ හරි මට හොයලා දෙන්න කියලා මට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි මං ඉල්ලීමක් කරන්නේ වතුර ගොඩාක් ඉඳ හොයන්න අමාරුයි වතුරත් දොරයිනේ කියලා තමයි කිව්වේ පන්ති යනවා කියලා උදේ 6:45ට ගියා ගෙදරින් ඊට පස්සේ පාරට ගිහිල්ලා මට කෝල් එකක් දුන්නා ඊට පස්සේ මං ගුවා එනවා පන්තියට බිබිලට ගිහිල්ලා කෝල් එකක් ආපහු දෙන්න කියලා ඊට පස්සේ බිබිලට ගිහිල්ලා තම මං ගියා කියලා කෝල් එකක් දුන්නා දවසේම පන්ති කියලා කිව්වට පස්සේ මං ගුවා එනං එන වෙලාවට මට කෝල් එකක් දෙන්න කිව්වට පස්සේ යාකුව පහට අරිනවා මම පන්ති මම පහට කෝල් එකක් දෙන්නම් කියලා ඊට පස්සේ පහට කෝල් එකක් දුන්නේ නැහැ දුන්නේ නැති වුණාට පස්සේ මං කෝල් එකක් ගත්තා යාගේ ෆෝන් එක වැඩ කරා ෆෝන් එක ඉස්සුවේ නැහැ තියෙද පහට ගත්තේ පහට පන්ති අරිනවා කිව්වනේ දැන් එයා හරියටම 4:45ට පහට විතර වගේ ගන්නවනේ වෙන දකෝල් පන්ති අයියා කියලා කියන්නේ ඉතින් මෙයා දැන් එහෙම බැලුවා නැහැ පහට මං ගත්තා ෆෝන් එක වැඩ කරා ඔය ගන්න එක මං දිගටම ගත්තා 6:10ක් තියෙනකන් ගත්තා ඊට පස්සේ 6:05ක් තියෙනකොට මේ ෆෝන් එකෙන් පිරිමි කටහඬක් ආවේ පිරිමි කෙනෙක් කතා කරා මං කෝ ඔයාට ওই ෆෝන් එක කොහෙන්ද මගේ ළමයාගේ ෆෝන් එක මේක ඔයාට කොහෙන්ද ආවේ කියලා ඊට පස්සේ කිව්වා ඔයා කොහෙන්ද කියන්නකෝ මං කෝ මම ඒ ළමයාගේ අම්මා මට ඇත්ත විස්තරය කියන්නේ මගේ ළමයාට මොකද වුනේ කියලා ඊට පස්සේ කිව්වා මම මේ කතා කරන්නේ මහියංගන පොලිසියෙන් අම්මා බෑග් එකයි ළමයි දෙන්නගේම ෆෝන් තුනකුයි පොට්ටිකයි ඔක්කොම තියෙනවා ගඟේ පාලම උඩ ඒ හින්දා අපි මේක අරගෙන ආවා පොලිසියට ඔයා අම්මා දැම්මම එන්න කගෙත් එක්ක හරි කියලා ඊට පස්සේ මං හා කියලා ගෙදර අර අක්ක කෙනෙකුගේ ගෙදරකට ඇවිල්ලා මං දුවගෙන එන්න හදනකොට මාලි කෙනෙක් කිව්වා නේ අපි රිදී මාලියත් පොලිසියට යන් පොලිසියට ගිහිල්ලා ඉවර වෙලා කියලා එහෙන් අහමු ඇත්ත පොලිසියෙන් කතා කරනවද කවුද කතා කරන්නේ කියලා ඊට පස්සේ එහෙන් කිව්වා නේ මහියංගන පොලිසියෙන්ම කතා කරේ දැන් එන්න ඒ ළමයාත් නැහැ කියලා කිව්වා ඊට පස්සේ අපි ඒ වෙලාවේ ගියා අනේ සර් මගේ ළමයා හොයලා දෙන්න ඒ ළමයා නම් දැන් ඉන්නවලු ජීවතුන් අතර මගේ ළමයාගේ මලකඳ බලන්න හරි මට හොයලා දෙන්න සර් පුළුවන් කම තියෙනවා නම් මං අසරණ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නෙක් විතරයි තව මට ඉන්නේ මං කුලී වැඩ කරන ජීවත් වෙන්නේ මගේ ළමයාව මට අවසාන මොහොතේ හරි දකින්න සර් හොයලා දෙන්න පුළුවන් කම තියෙනවා නම් මං කරන එකම ඉල්ලීම ඒක විතරයි දැන් මේ පිරිමි දරුවත් එක්ක සම්බන්ධයක් තිබ්බ කියලා අම්මා දන්නවද? ඒ සම්බන්ධයක් තිබ්බ කියලා මට ළමයා කිව්වා අවුරුදු දෙකම ආරයි කිව්වා. ඊට පස්සේ ඒ ළමයා වෙන ගෑනු ළමයෙකුට කතා කරා කියලා මෙයා කිව්වා මට ඒ ළමයායි පා ඒ අයියා හොඳ නෑ වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා අම්මා මට ෆෝන් එකෙන් අහු වුණා. මම ඒක නතර කළා. එයාටත් කියලාම නතර කරේ සිම් එකත් එක්ක ආ කියලා මට සිම් එකත් ගලවලා එයා දීලා කිව්වම් ආයෙ කතා කරන්න එපා කියලා එයාටත් කිව්වලු. उगन පාන්දර 3ට හෙට නැන්ද මං යනව නැන්දට කියන්න ඕන මං කො මං වැඩක ඉන්නේ මම 12න් පස්සේ ගන්න කියලා ඊට පස්සේ එයා එකහමාරට විතර මං ගෙදර ආවට පස්සේ ගත්තා ඒ ගත්තට පස්සේ කිව්වා නැන්ද මෙහෙමයි මං කො මොකද්ද උනේ කියන්නකෝ කියලා එයා ඇත්තම විස්තරය කිව්වා එහෙම ගෑන ළමයිකට කතා කරාලු එයා කියන්නේ එයාගේ පවුලේ කියලා දුවත් ඉන්න තැනම මං ෆෝන් එක මේ සද්ද වැඩි කරලා එයාටත් අහගෙන ඉන්න පුළුවන් විදිහට තමයි දාලා දුන්නේ එයා කිව්වා මට කිව්වේ එකක්
අම්මට දැන් කිව්වේ එකක් නේ මට ගණන් ගන්න බෑ මට ඕන්නේ මනේ ආය කියලා ඊට පස්සේ ඒ ළමයා එතෙන්දිම කිව්වා නැන්දා මොකද කියන්නේ ගෙදර කට්ටිය ඔක්කොටම කිව්වොත් නැන්දා මොකද කියන්නේ කියලා මං කිව්වා පුතා ඔයා යන ගමන ඔයා යන්න අපි ඒවා පස්සේ බලාගමු දෙමෝපිය එකතු වෙලා මෙයාටත් මෙයාත් විභාග ලිව්වගෙන් පස්සේ අපි මොකක් හරි කරමු කියලා මං එයාලගේ එයාගේ හිත හැදුවා මං එහෙම මොනවත් වරදවා කිව්වේ නැහැ දැන් දුව කී පන්ති දෙන්නේ 13 වසරේ මේ සැරේ උසස් පෙළ විභාගෙ ලියන්නේ ඉන්නේ කොහොමද හම් එයා ජොබ් එකක් කරන්න කියලාද නෑ එයා රස්සාවක් කරන්නේ නෑ එයා මේ ඉස්කෝලේ මාවේ උසස් පෙළ පන්තිකව අවුරුදු දෙකක් ලියලා ඉවරලා අවුට් වෙච්ච ළමයි තාත්තා මෙයාලව දාලා ගිහලා දැන් අවුරුද්දක් වෙනවා තාත්තා දන්නද මේ දෙය කොහොමද දන්නේ සර් එයා අපිට ආරංචිය තියෙන නම් වෙන පවුලක් වෙලා කියලා තමයි ආරංචිය තියෙන්නේ මම ඉතින් හොයලා බැලුවේ නෑ මම පොලිසියට දැනුම් දීලා මට ඉතින් දරු මේ දරුවොත් එක කුලී වැඩ කරලා මම ජීවත් වෙන්නේ මේ ළමයා තමයි ගෙදර පාලනේ ඔක්කොම කරන්නේ ඒ හින්දා මට ඉතින් ඒව හොයන්නයි මං ඉතින් අයින් වෙලාම ඕන් නැති හින්දානේ දාලා ගියේ කියලා මං ඉතින් පාඩුවේ ජීවත් වුණා ලොකු පුතා කියක් කළා නෑ ගොවි තැන් කුලී වැඩ කරන්නේ පොඩි පුතා ඉස්කෝලේ යනවද ඔව් මේ පන්දේ තුන වසරේ ඇත්තටම මගේ හිතා ගන්න හරි අමාරුයි ඒ වුණාට මගේ ළමයාව මූණ හරි බලන්න මට අවසාන මල කඳ හරි ඕන සේ වේලා මට ඒක තමයි ඉල්ලීම තියෙන්නේ එයා මේ අපිට සෑහෙන මේ අපි මේ මේ ගමේ අපි තරුණය විදිහට අපි මගේ අක්කගේ මේ දුව කෙනෙක් අපිට සෑහෙන හදවතට වේදනාවක් දැනෙනවා මේ දරුවව නැති එක අපි ඊයේ හන්දෑවේ ඉඳලා ඊයේ රෑක් කෙලිවෙන තුරු මේ නිදි මරාගෙන තවම ඉන්නේ මේ දරුවව අපිට හොයලා ලබා දෙන තුරු තමයි අපිට තව දොලතුරක් ලැබෙයිද ඔක අපිට කවුද පොලිසියෙන් කතා කරයිද කියන චේතනාව අනුගම තමයි අපි තවම බලාපොරොත්තු වෙන්නේ මේ දරුවව අපිට ලබා දෙනවා නම් හොයලා ඒක තමයි කරන්නා වූ ලෝකම පිනක්. පිල්ලකට ගියා මේ කොල්ලා බලන්න. හා කොල්ලා මේ බෙහෙත් එක විතරා නිදාගෙන. හා ඊට පස්සේ මේ මං ආවා. හා හරිද? එයාට අම්මාට මොනවා හරි තුවාල එහෙම දෙනවද? තුවාල මොකුත් නැහැ. හා තුවාල මොකුත් නැහැ. කන් දෙකම ළමෙක් ඉන්නවා මේ එයා ළඟ. හා එයා ළඟට වෙලා මං හෙව්වා නැහැ. ඊට පස්සේ මේ ඌම කිව්වා මෙයා තමයි කියලා මට පෙන්නුවා. ඊටපස්සේ මං හිතියා මේ ඌ නිදාගෙන හිටියේ බෙහෙත් එකක් විතර කියලා කිව්වා. ඊටපස්සේ මං ආවා. අපි ඔයා කීයේද ඉඳලා බලන්න ගියේ? අපි ආනකොට උදේද? උදේ කියන්නේ 10 විතරවනේ අයියා. 10 විතරවන. එයා මේ සම්බන්ධ මොකුත් කියලා නැද්ද කාට? මොකුත් එහෙම මොකක්වත් කියලා නැහැ. ඒ හතර දිනාගම කුණියා තමයි පළවෙනියම. එයා ප්‍රධාන ශිෂ්‍ය නේද? ප්‍රධාන ශිෂ්‍ය නායකමට හිටියා. ඊට පස්සේ යා මේ උසස් පෙළ පන්තියට ගියාට පස්සේ අයින් වුණා. ප්‍රධාන ශිෂ්‍ය නායකව විදිහට හිටියද? ශිෂ්‍ය නායකාවක් විදිහට හිටියා. ඒ ඔලිවල් කරන කාලේ? ඔව්.